සුපර් දවසක් වේවා සියලු දෙනාට. ඔන්න අද මං ඇවිල්ලා ඉන්නේ වස්ගමුව ජාතික වන උද්‍යානයේ. ඉතින් මේ තමයි වයිල්ඩ් ගැලරි අපි වස්ගමුව පාර්ක් එකේ කරන තුන්වන බංග්ලෝ රිවීව් එක. උද්‍යාන ප්‍රධාන පිරිසිමේ ඉඳලා කිලෝමීටර් 15ක් පමණ දුරදී වනෝද්‍යාන මායිමකට වන්නට ගංගාධාර තුරුගමුව තුල මහවැලි ගඟත් වවුල්ලැබේ නම් විශේෂිත පරිසර පද්ධතියත් අතර තමයි මේ වවුල්ලැබේ කියන සංචාරක වන නිවහන පිහිටලා තියෙන්නේ. එහෙනම් එන්න මුලින්ම අපි යමු සංචාරක නිවාසයේ ඇතුළත මොන වගේද කියලා බලන්න. මෙතනින් තමයි බංග්ලෝ එකේ මේන් එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඉතින් මේ ගොඩනැගිල්ල තට්ටු කීපකින් සමන්විත වෙනවා. තරම පටු හා ඇහිරුණු ස්වභාවයක් සහිත පඩිපෙලක් තමයි තියෙන්නේ. ඉතින් මේ තමයි පළවෙනි මහල. එලිමහන් ඇදන් තමයි මෙන්න මේ රීකේ තියෙන්නේ. මේ තමයි දෙවනි මහල. ඉතින් ඒකේ තමයි බෙඩ්රූම්ස් සහ කොමන් වොෂ්රූම් එක තියෙන්නේ. අවසාන වශයෙන් දැන් අපි යන්නේ තුන්වන මහලට. ඉතින් ඒකට ආවහම මේ අවට පරිසරයේ මෙන්න මේ වගේ හොඳ view එකක් බලා ගන්න පුළුවන්. මේ තට්ටුවේ තියෙන්නේ ඊට පොඩි ඉඩක් නිසා මේ මහල භාවිත කළ හැකි වන්නේ වොච් හට්ටයක් විදිහට පමණයි. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා බංග්ලෝ එකට විදුලිය සපයන සූර්ය පැනල හා වතුර ටැංකිය. බංග්ලෝ එක ඇතුළත විස්තරාත්මකව බලන්න කලින් මම බංග්ලෝ එක පිටතින් පේන විදිය පෙන්නලා ඉන්නම්. ඉතින් මේ බංග්ලෝ එක ඉදිරියෙන්ම ගලා බහින මහවැලි ගඟ. මේ බංග්ලෝ එකේ ඩිසයින් එක හා එය පිහිටා තියෙන ස්ථානයත් මත මේ බංග්ලෝ එකට එන සංචාරකයන්ට අමුතුමාකාරයේ වයිබ් එකක් අත්විඳීමේ හැකියාවක් තියෙනවා. අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මේ ස්ථානය රිලවුන්ගෙන් තොර සංචාරක නිවාසයක්. එනිසා ආරක්ෂිත දැල්මකින් මෙම ස්ථානයට එන සංචාරකයන් සහ පරිසරය වෙන්කිරීමක් සිදු කරලා නම් නැහැ. මෙම බංග්ලෝවේ උපරිම දස දෙනෙකුගෙන් යුතු කණ්ඩායමකට නවාතැන් ගන්න පුළුවන්. සෝලා විදුලි පද්ධතියක් සහිත අතර ඉන් ඔබගේ ෆෝන් හා කැමරා චාර්ජ් කර ගැනීමේ හැකියාවක් නම් නැහැ. දුරකථන වලට සිග්නල් නම් හොදින් තියෙනවා. විවිධ කුරුළු විශේෂ, අලි, කෘමි විශේෂ, මුවන් මේ සංචාරක නිවාසයේ අවට සුලභව දකින්න ලැබෙනවා. ලංකාවට ආවේණික කටුසු විශේෂයක් වන තොල විසිතුරු කටුස්සා නැරඹීමට හැකි හොඳ ස්ථානයක් වශයෙන් මේ ප්‍රදේශය හඳුන්වා දෙන්න පුළුවන්. දැන් මං ඇවිල්ලා ඉන්නේ මේ සංචාරක නිවාසයේ පළවන මහලට. පැලලි වලින් පමණක් වට වුණු ඕපන් ඒරියා එකක් තමයි තියෙන්නේ. ඇදන් හතක් ස්ථානගත වෙලා තියෙනවා. ඒ සෑම ඇඳකටම මදුරු දැල බැගින් තියෙනවා. මෙන්න මේ පඩිපෙලෙන් ගියහම තවත් ෆුල් ඕපන් ඉඩ පහසුකම් තියෙන බැල්කනි එකක් හම්බ වෙනවා. පායන දවසක් නම් තාරකා ගොමුවක් යට ඔබගේ රාත්‍රියේ නිදහස විඳීමට හැකි ස්ථානයක් විදිහට මෙය භාවිතා කරන්න පුළුවන්.
මේ තමයි පළවෙනි රූම් එක. මේ කාමරයේ ඇඳන් දෙකක් කන්නඩි මේසයක් හා බෑග්ස් තැබීමට ලගේජ් රැක් එකක් තියෙනවා. මේ තියෙන ජනේලෙ පිටතට තියෙන්නේ මෙන්න මේ වගේ view එකක්. පළවෙන රූම් එකටම යාබදව දෙවන රූම් එකක් තියෙනවා. මේකේ එක් ඇඳක් ලගේජ් රැක් එකක් වගේම ඇටච් බාත්รูම් එකක් තියෙනවා. මේ බාත්รูම් එක මොන වගේද කියලා බලමු. කොමඩ්, සිංක්, ෂවර් කියන බේසික් අයිටම් වලින් සමන්විත වොෂ්රූම් එකක් තමයි තියෙන්නේ. මේ රූම් එකේ මෙන්න මේ වගේ බල්කනි ඒරිය එකක් තියෙනවා. ඉතින් බල්කනි එකට ගියොත් ඔයාලට මෙන්න මේ වගේ view එකක් තමයි තියෙන්නේ. මේ තමයි common washroom එක. ඒකත් කලින් washroom එක වගේම තමයි basic items වලින් සමන්විත වෙනවා. සංචාරක නිවාසයේ බිම් මහල වෙත යාම සඳහා මෙන්න මේ පඩිපෙළ භාවිත කරන්න පුළුවන්. ඒ වගේම තමයි සංචාරක නිවාසයට ඇතුල් වෙන තැනම තවත් common washroom එකක් තියෙනවා. ඒක කොහොමද කියලා බැලුවොත් ඔයාලට පෙනේ කලින් වොෂ්රූම්ස් වගේම තමයි කිසිදු වෙනසක් නැහැ කියලා. හරි. එහෙනම් දැන් බිම් මහල මොන වගේද කියලා බලමු. මේ බිම් මහලේ ඩයිනින් ඒරියා එක සහ කිචන් එක සමන්විත වෙලා තියෙනවා. අවට පරිසරය හා මුසු උණු මේ කෑම මේසේ ඉඳලා ආහාර වේලක් ගැනීමත් ඔබට තවත් නව අත්දැකීමක් වේවි. හරි එහෙනම් දැන් අපි යන්නේ කිචන් එකට. තරමක් ඉඩකඩ අඩු නමුත් ආහාර පාන පිළියෙල කිරීමට අවශ්‍ය සීලුම උපකරණ වලින් මෙන්ම ආහාර පාන සංග්‍රහ කිරීමට අවශ්‍ය වන සීලුම දේවල් වලින් සමන්විත වෙනවා. ඔයාලට මේ ස්ථානයට යද්දී අනිවාර්යෙන්ම ආහාර සඳහා අවශ්‍ය වන සීලුම අමුද්‍රව්‍ය සහ පානීය ජලය රැගෙන යන්න ඕනේ. ආහාර සකසා දීම සඳහා මේ ස්ථානයේ බාරව සිටින නිලධාරීන් කටයුතු කරනවා. ඉතින් රාත්‍රියට සංචාරක නිවාසය දැකගත හැකි වෙන්නේ මෙන්න මේ ආකාරයට. සෝලා යුනිට් එකක් තිබුණත් ඉතා අඩු ආලෝකකරණයක් තමයි මුළු සංචාරක නිවාසයේ පුරාවටම තියෙන්නේ. වර්ෂා කාලයේද රාත්‍රියේදී විවිධාකාර කෘමි සතුන් මේ ලයිට් එළියට පැමිණෙනවා. ඊට අමතරව මදුරුවන්ගේ ක්‍රියාකාරීත්වයත් යම් තාක් දුරකට පවතිනවා. රාත්‍රියේදී වටපිටාව නිරීක්ෂණයට නම් හොඳ ෆ්ලෑෂ් ලයිට් එකක් රැගෙන එන්න වෙනවා. උදෑසනට ඉතා හොඳ කුරුළු ගායනයකටත් මහවැලි ගංගාවේ වතුර ගලා යන හඬටත් සවන් දෙමින් මෙතනට පැමිණෙන සංචාරකයන්ට දවස ආරම්භ කරන්න පුළුවන්. ඉතින් මේ තමයි සංචාරක නිවාසයේ ඉදිරියෙන්ම ගලා බසින මහවැලි ගංගාව. ගඟේ නෑමට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ අයට මේ ස්ථානය නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද මේ ස්ථානයේ ගල්වල පිහිටීම නිසා. එනිසා ඒ සඳහා ඔබට මහවැලි කඳුරු භූමිය සහිත ස්ථානයට යාමට සිදු වෙනවා. එහිදී ඔබට වඩාත් ආරක්ෂාකාරී ලෙස එම කාර්යය සිදු කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඉතින් මේ බලන්නකො කොතරම් අපූර්ව දසුනක්ද කියලා.
මේ සංචාරක නිවාසයේ වෙන්කරවා ගැනීමට බත්තර මුල්ලේ පිහිටි වනජීවී දෙපාර්තමේන්තු කාර්යාලයට ගිහිල්ලා හරි ඔවුන්ගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔන්ලයින් ක්‍රමයට හරි සිදු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ බංග්ලෝ එක ගැන ඔයාලට හිතන දේවල් කමෙන්ට් කරන්න. මේ ස්ථානය ගැන ඔබට අත්දැකීමක් තියෙනවා නම් ඒ ගැනත් සඳහන් කරන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා අනිත් අයටත් බලන්න පුළුවන් වෙන්න ෂෙයා කරන්න. තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් වනදිවියේ අපූරු වීඩියෝ එකක් රැගෙන එනකම් ඔබට සුබ දවසක්.